යාළුවනේ අපි ගිය ලෙසන් එකෙන් උස මහත කොට කිට්ටු කියන හැටි සාකච්ඡා කරා. ඒ වගේම IELTS වලදී අනිවාර්යම අහන දෙයක් මේ කෙනෙක්ව විස්තර කරන හැටි කියලා දෙන මේ ලෙසන්ස් මාලාවේ මේක දෙවැනි එක. ලුකුස අර හොට් සහ සෙක්සි කියන ඒක කියලා දෙනවද? පොඩ්ඩක් හිටින් කාරි ඒ ඔක්කොටම ඉස්සෙල්ලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවන්ගෙන් ඉල්ලා සිටිනවා. අමතක වෙන්න ඉස්සර සබ්ස්ක්‍රයිබ් කරන ලෙස බෙල් අයිකන් එකට තට්ටුවක් දාන්න. එතකොට අපේ ලෙසන්ස් වර්ධින්නේ ඕගොල්ලන්ට. අනේ වගේම සබ්ස්ක්‍රයිබ් කරපු යාළුවන්ටත් පුළුවන් අපිට සහයෝගය දක්වන්න ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වල ෂෙයා කරන්න. ඒ වගේම මේ ලයික් කරන්න අමතක කරන්න එපා. රයිට්. අදයි බලමු රූප සම්පත්තිය ගැන කොහොමද විස්තර කරන්න කියලා. She is attractive. ඇය ආකර්ෂණීයයි. She is good looking. ඒ කියන්නේ ඇය හොඳ පෙනුමයි. ඒක මෙහෙමත් කියන්න පුළුවන්. She looks pretty. අපි කිව්වොත් එහෙම she is a pretty girl. ඇය ලස්සන කෙල්ලෙක්. She is beautiful. ඇය ලස්සනයි. ඔව් අනේ වගේම She is gorgeous කිව්වොත් එහෙම මේකේ තේරුම ඇය මාර ලස්සනයි කියන එක. ඒක අර beautiful කිව්වට වඩා ඉහළ අගයක් සහිතයි. ලොකුස අර hot කියන එකයි හරිකාරි. She is hot. She is sexy. ඔන්න මේ දෙකම අපිට කාන්තා පාර්ශ්වයේ සම්බන්ධයෙන් හඳුන්වන්න පුළුවන්. මේ දෙක වෙනස දන්නවද කොට උඩ? ඇත්තටම වෙනසක් තියෙනවද? ඔව් වෙනස මේකයි. She is hot කියනකොට අර තනිකරම බාහිර පෙනුම අපූර්වට තියෙනවා රූමත්කම අංගපසඟ ඉඟසුඳ ගත හැකි මිටින. හැබැයි she is sexy කියනකොට මේ අර ඇය ඇවිදින ආකාරය කතාව අර ලතාවකට අර පිරිමින්ගේ හැඟීම් අවුස්සන ආකාරයට එහෙම නැත්නම් ආකර්ෂණීය හැසිරීම. ඒ කියන්නේ මේ hot කියන්නේ තනිකරම අර බාහිර අඟපසඟ. හැබැයි sexy කියන්නේ මේ අර යගේ හැසිරීම. ඒක තියෙන මනස්කාන්ත බව. අනේ right. ඒ වගේම she is cute කිව්වොත් එහෙම මේ කලින් කියපු දෙකට වඩා වෙනස්. ඒ කියන්නේ අර බොහොම ආදරණීය හැඟීමක් ඇති වෙන කියන එක. අතන මේක කුඩා දරුවෙකුටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බලු බැටියෙකුටත් පාවිච්චි කරන්න පුළුවන්. අර හුරු බුහුටි කියන අර්ථය. පොටිම ගොර හැඩි නොවන කොල්ලෙකුටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි දවසක් අපේ channel එකට ජයනු ළමයෙක් comment කරලා තිබුණා. මිස්ටර් කොට උඩ. You are so cute කියලා. ඒක හරිය. ඒ කියන්නේ මම හුරු බුහුටි. නිවන්ද ඔබ හැබැයි දැක්කනම් එකයි කවන්නේ. අපි දැන් බලමු කාන්තාවක් ලස්සනයි කියන තවත් විදි මොනවද කියලා. She is wonderful. ඒ කියන්නේ ඇය ප්‍රිය උපදවන කෙනෙක්. She is adorable. මේ කියන්නේ හරියට ආදරය කරන්න හිතනවා වගේ අර්ථයක්. ප්‍රිය උපදවනවා සහ ආකර්ෂණීයයි කියන දෙකම එකතු කරලා කියන අදහස. අර චූටි බබෙක් වගේ කියන අදහසත් මේක ඇතුලේ තියෙනවා. She is delightful. ඒ කියන්නේ ආකර්ෂණීයයි කියන අර්ථය. She is magnificent. ඒ කියන්නේ අතිශයින්ම රූප සම්පන්න හෙබි කියන අර්ථය. ඒ වගේම she is exquisite. අනේ මේ කියන්නේ අතිශයින් රූමත් සියුමෙලිවත අනේ ඒක. She looks fabulous. ඒ කියන්නේ අඳහගන්න බැරි තරම් රූමත් කියන එක. අනේ රයිට්. දැන් අපි සාමාන්‍ය පෙනුම ඇති කෙනෙක් දෙසට හැරෙමු. She is average looking. අනේ මේ විදිහට අපිට කතා කරන්න පුළුවන් සාමාන්‍ය පෙනුම ඇති කෙනෙක් ගැන. ඒ මූණට කියන්නේ අපි she is average looking කියලා. ඒ වගේම කෙනෙක් she is okay කියන්න පුළුවන්. අර එහාටත් නැහැ මෙහාටත් නැහැ නරකම නැහැ සාමාන්‍යයි. අපි හිතමු කිසිම ආකර්ෂණයක් නැහැ. ඒ කියන්නේ ලස්සනක් නැහැ. She is ugly. අනේ එහෙම කියන්නේ අපි කතා කරනකොට කියන්න පුළුවන් she is not that attractive. ඒ කියන්නේ චර ලොකු ආකර්ෂණීය පෙනුමක් නැහැ කියන එක. මේක අපි she is ugly කියලා කියන්නේ නැතුව කියන යෙදුමක්. එහෙම නැත්නම් මෙහෙමත් කියන්න පුළුවන් she is not much to look at කියලා. ඒ කියන්නේ චර බලන්න තරම් දෙයක් නැහැ කියන එක. හැබැයි ඉතින් සියලු කාන්තාවන් ලස්සනයි කියලා තමයි අපි නම් කියන්නේ. මොකද කියන්නේ මිස කොට උඩ? Why not? All women are beautiful. අනේ රයිට්. එහෙම නැත්නම් every woman is beautiful. එහෙමත් නැත්නම් මෙහෙමත් මේ කට්ටිය කියනවා everyone is beautiful in some way. ඒ කියන්නේ මේ මොනවා හරි පැත්තකින් කෙනෙක් ලස්සන වෙන්න පුළුවන්. ඔන්න ඔය අර්ථයෙන්ම පිරිමි ගැන ගත්තොත් එහෙම අපි කොල්ලන්ගේ අර මූණි ලස්සනට වඩා හොයන්නේ ආකර්ෂණීය බව. He is attractive. ඔහු ආකර්ෂණීයයි. He is handsome.
ඔහු කඩවසම්. He's good looking. ඔහු හොඳ පෙනුමයි. යාළුවනේ කොල්ලන්ට pretty beautiful නොකියුවට අපි ලස්සන කොල්ලෙකුට pretty boy කියන්න පුළුවන්. ආයිකන මං ගැන කවුරු හරි මෙහෙම කියයි. The pretty boy over there. හරාතන ඉන්න ලස්සන කොල්ලා. ඔන්නේ යාළුවනේ දැන් ඔහුල දන්නවා. උස මහත කොට කෙට්ටු කෙනෙක්ව විස්තර කරන්නේ කොහොමද කියලා. ඒක අපි ගිය පාර ලෙසන් එකේ කරා. ඉතින් බලපු නැති අය මේ පාඩමට ඉස්සර අර උඩින් පේන link එක click කරලා ඒ ලෙසන් එක බලලා ඉන්න. මම description එකේ පහල ඒ link එක දාලා තියෙනවා. ඒ වගේම දැන් ඔයගොල්ලෝ දන්නවා කෙනෙක් ලස්සනද සාමාන්‍යද ලස්සන නැද්ද කියලා කියන හැටි. ඉදිරියේදී අපි බලමු කරුණාවන්ත කෙනෙක්ද නපුරු කෙනෙක්ද වගේ යදුම් කොහොමද කෙනෙක්ට යොදන්නේ කියලා. Okay my friends, it's time. So we'll get back in another few days. Until then, bye.